බල්ලෝ ගෙවල් වල ඇති කරන්න හොඳ නැහැ. සත්තු ගෙවල් වල ඇති කරන්න හොඳ නැහැ. සත්තු ගෙවල් වල ඇති කරොත් ඒකයි බුදුරජාණන් වහන්සේ දැන් අපිට බුදුරජාණන් වහන්සේ දැන් මෙතන ගේ කුරුළු ජෝඩුවක් ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කැපකරුටි කියලා එයා වයින් කරන්න. මෙතන පරේ ජෝඩුවක් ඉන්නවනම් අපිට ඉන්න බෑ කැපකරුටි කියලා අපි අයින් කරන්න ඕන. මොකද ඒගොල්ලෝ නිසා අපි තුල රාගය සකස් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ රාගයට බර සත්තු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සත් ගෙවල් වල සත්තු ඇති කරන්න කියලා කොතනකවත් අපිට කියන්නේ නැහැ. අපිට උනත් ඉතුරු වෙච්ච බත් ටික සතෙකුට දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. මොකද සතෙකුට දුන්නොත් ඒ සතා හෙට එනවා. හෙට එන්නේ තව දෙන්නෙක් එක්ක. එහෙම ආපුවම අවසානයේදී හාමුදුරුව තුල රාගය කියන කාරණේ සකස් වෙන්න. ඒ නිසා අතීතයේ එහෙම වුණ නිසා බුදුරජාණන් වහන්සේ විනය පනවල අපි වෙන බලක්කොලා තියෙනවා. දැන් ගෙවල් වල සත්තු ඇති කළොත් ගෙවල් වල සතා හැම වෙලාවෙම උපාදානය කරගන්නේ කවුද? ගෙදර ඉන්න සාමියා. දැන් එක මං ආරණ්‍යක හිටියේ ඒ ආරණ්‍යේ පූසෝ ඉන්නවා 10 දෙනෙක්. පූසෝ 10 දෙනෙක්. ඒ පූසන්ට නායක සාමිනාසේ හරිම මේ සුරතල් හරිම කැමති. හැම කන්න දෙනවා බොන්න දෙනවා ඒ සියල්ලම දෙනවා මේ පූසෝ 10 දෙනා මෙතන ඉන්නවා. හැමදාම ඉතින් දානශාලාවේ උදේට අපි අර ඒ සත්තු මුත්‍රා කරලා පාපිසි හොදන්න ඕනේ. ඒත් ඉතින් ස්වාමිනාසට ප්‍රශ්නයක් නැහැ. පූසෝ 10 දෙනෙක් ඉන්නවා මේක ඇතුලේ. මෙතන ඉඳලා දවසක් කොහමාර එක ස්වාමින්වහන්සේ කෙනෙක් උදේ පාන්දර 5ට ඉතර දානශාලාවට එනකොට මේ දානශාලාව විශ්වනා තියෙන අර සිංක් එකක් වතුර වේසමක්. මු ස්වාමින්වහන්සේ පාන්දර පේනවා මේ සිංක් එක උඩ බල්ලෙක් ඉන්නවා. වෙන බල්ලුන්ට වඩා ටිකක් උස බල්ලෙක්, අලු පාට බල්ලෙක් ඉන්නවා පේනවා. නමුත් ස්වාමින්වහන්සේ ළඟට එනකොට බලලා නැහැ. ඉතින් ස්වාමින්වහන්සේ වටපිට බල්ලා තිනවා ළඟ පාට බල්ලෙකුත්. එතකොට මේ ස්වාමින්වහන්සේ කවුද දැකලා තින්නේ? භූත බල්ලෙක්. භූත බල්ලෙක්, බල්ලෙක්. තේරුණා? බල්ලෙක් නෙමෙයි බල්ලෙක්. භූත බල්ලෙක් දැකලා තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බලනවා මේ කවුද භූත බල්ලලා කියනකොට මේ 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 පූස් රැළේ හිටිය නායක පූසා. නායක හාමුදුරන්ගේ පිටිපස්සෙම තමයි හැමදාම ගමන් කරන්නේ. එයා නායක හාමුදුරන්ගේ නැතුව කොතනකවත් ඉන්නේ නැහැ. මේ පූසා මීට මාස ගානකට ඉස්සෙල්ලා මැරිලා. මේ පූසා මැරුණ වෙලාවේ කොච්චර නායක ස්වාමීන් වහන්සේ පූසට ආදරේද කියලා නායක ස්වාමීන් වහන්සේ අඬලා තියෙනවා. මේ පූසට පාංශකූලයකුත් දීලා තියෙනවා. එතකොට මේ මැරිච්ච පූසා අර සාමින් වහන්සේ ආරණ්‍ය උපාදානය කරගෙන ඒ ආරණ්‍යෙම භූත සත්ත්වෙක් හැටියට ඉපදුනා. දැන් මේ ඒ පූසමයි මේ භූත සත්ත්වෙක් හැටියට. එන ඔබලා ගෙදර බල්ලෙක් පූසෙක් හදනවා නම් ඒ සත්තු මරන වෙලාවේ කවුද උපාදානය කරගන්නේ? ඔබලාමයි. මොකද ඒගොල්ලන්ට වෙන දෙයක් නැහැ. දැන් එක්තරා මං ධර්මදේශනාවක් කරන්න ගියා මේ ලොකු කෝටිපති ගෙදරක. ඉතින් ඒ ගෙදර බනෝන බණ ඉවරුනාට පස්සේ මට කිව්වා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. මංගා මොකද්ද මෑණියෝ කියලා. එතකොට ඒ ගෙදර ඉන්න ලස්සන ඇල්සේෂන් බල්ලෙක්. මේ නෝනා කියනවා මට ස්වාමින්වහන්සේ මේ ඇල්සේෂන් බල්ලා ලබන ජීවිතේ මගේ දරුවෙක් කරගන්නේ කොහොමද කියලා මට කියන්න කියලා. මේ ඇල්සේෂන් බල්ලා ලබන ජීවිතේ මගේ දරුවෙක් කරගන්න හැටි මං කිව්වා පුතේ කවදාකවත් ඒක නම් වෙන්නේ ඔබ ඉන්නේ මේ උතුම් මනුස්ස ජීවිතේක. බල්ලා ඉන්නේ සතර අපායේ. සතර අපාය සතේ ඔබේ දරුවෙක් කරගන්න කියන කාරණේ හරියන්නේ නැහැ. ඔබ ඔය දෘෂ්ටි අතහැරියේ නැත්නම් ඔබ ඊළඟ ජීවිතේ බැල්ලියක විකුසේ බැල්ලි පැටියෙක් කියලා ඉපදෙන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. මොකද උපාදානේ. ඒතකොට බලන්න මෙච්චර ධර්මයේ දන්නේ නෝනා. බල්ලාම අච්චර උපාදානේ කරගෙන ඉන්නවා නම් ධර්මයේ මුකුත්ම දන්නේ නැති බල්ලා නෝනාව කොච්චර උපාදානේ කරගෙන නැද්ද? ඈ කොච්චර උපාදානේ කරගෙන නැද්ද? එහෙනම් ඔබේ ගෙදර ඉන්න පූසා ඔබේ ගෙදර ඉන්න බල්ලා හැමදාම ඔබ කන්න බොන්න දේ හුරතල් කරන නිසා අනිවාර්යෙන්ම මෙයා අප්‍රමාණ ඔබලා උපාදානේ කරගෙනයි. ඔබලාට ඒක තේරෙන්නේ නැහැ. ඒ උපාදානය කරගෙන ඉන්නේ. එතකොට යා මැරෙන වෙලාවේ ඔබලාමයි සිහිපත් වෙන්නේ. එයාට වෙන කැමැත්තක් සකස් වෙන්නේ නැහැ. එයා මැරෙන වෙලාව ඔබලාගේ ගෙදරම භූත බල්ලෙක් වෙලා උපත් වෙනවා. භූත පූසෙක් වෙලා උපත් වෙනවා. ලැබුවට පස්සේ දැන් ඔබ දන්නේ නැහැ ඔබේ ඔඩක්කුවේ භූත බල්ලා ඉන්නවා. ඔබේ කෑමපේ මේසේ භූත බල්ලා ඉන්නවා. ඔබේ ඇඳේ මේසේ භූත බල්ලා ඉන්නවා. ඔබ දන්නේ නැහැ. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සතර අපායේ පෙළ ගස්සනකොට ඉස්සෙල්ලාම තනින් තියන කවුද? ප්‍රේතයා. මුල ප්‍රේතයා. ඒ ප්‍රේතයව කියන්නේ ප්‍රේතයාට පුළුවන් පින් අරගෙන නිදහස් වෙන්න. දෙවැනියට තමයි තිරිසන් සත්‍යයව කියන්නේ. පළවෙනියට නෙමෙයි දෙවැනියටයි තිරිසන් සත්‍යය කියන්නේ. එහෙනම් තිරිසන් සත්‍යයට වඩා ප්‍රේතයා කියන කෙනා ඉහළයි. බුදුරජාණන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පෙළ ගස්සන්නේ. එහෙනම් ඔබ කැමතිද ඔබේ ගෙදර ප්‍රේතෙක් ඉන්නවට? ඔබේ කෑම මේසේ එහෙම නැත්නම් ඔබේ නිදා ගන්න සයනේ මත ප්‍රේතෙක් ඉන්නවට ඔබ කැමතිද? කැමතිද? නැහැ. එහෙනම් ප්‍රේතේකටත් වඩා අන්ත කෙනෙක් නේද ඔබ තිරිසන් සත්‍යෙක් ගෙදර තියාගන්නවා කියලා තියාගෙන ඉන්නේ? ඒ ප්‍රේතයරත් වඩා අන්තයි බුදුරෙ මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රේතයාට දෙවනුව තමයි තිරිසන් සතා පෙළ ගස්සන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ තිරිසන් සත්තුන්ගෙන් බැහැර වෙන්න. මොකද මෙතන භයානකම කම ඒක නෙමෙයි. දැන් ඔබත් ධර්මයේ තුල නැහැ. හොඳේ ඔබ සීලයේ තුලත් පරිපූර්ණුනේ නැහැ. නමුත් දැන් භූත බල්ලා ගෙදර ඉන්නවා. ඔබ ආදරෙන් හදපු භූත බල්ලා ඒ ස්වභාවයෙන්ම ගේ ඇතුලේ ඉන්නවා. ඔබ දන්නේ නැහැ. නමුත් ඔබත් දැන් සීලයෙන් පරිපූර්ණ නැතුව ඔබත් මැරෙන වෙලා වෙනවා කවදා හරි.
මැරෙන වෙලාවදී ඔබේ හිත දුර්වල වෙනවා. ඔබ සීලෙන් පරිපූර්ණ නැත්නම් ඔබ හිත දුර්වල වෙනකොට අර භූත බල්ලා ඔබ ඉදිරියේ පෙනිසිටිනවා. ඔබට භූත බල්ලව පේනවා. පේනකොට ඔබ මගේ පූසා නැත්නම් මගේ බැකී නැත්නම් කවුරු හරි කියාගෙන එකපාරට බල්ලව උපාදානය කරන් ඔබත් එතෙන්ට යනවා. ඒක තමයි එතන තියෙන භයානක බව. බුදුරජාණන් වහන්සේ මේව එපා කියනවා යම් හේතුවක් තියෙනවා. එතකොට මේ හේතුව තමයි මෙන්න මේ හේතුව. එනිසා තිරිසන් සතුන්ගෙන් අපි ඈත් වෙලා ජීවත් වෙනවා. දැන් ওই මාළු කියන්නේ කොච්චර විසිතුරු జాතියක්ද කියලා බලන්න දැන් ගෙවල් වල හදන මාළු තියෙනවනේ. සමහර මාළු ටැංකිය 25000යි 50000යි ලක්ෂයයි ඔය වගේ තමයි මාළු ටැංකිය ගෙනල්ලා ගෙදර තියෙන්නේ. විචිත්‍ර වර්ණවත් වූ මාළු. කවුද මේ මාළු කියන්නේ? පෙර ජීවිතේ හොඳ කෝටිපති සල්ලිකාර නෝනලා මහත්තයල තමයි මේ මාළු කියන්නේ. මොකද අපි මාළු ටැංකිය ගෙදර තියාගෙන මොකද්ද කරන්නේ? ඒකම වඩනවා ඒකම බලනවා යා පියාඹ නැහැටි මේ පීන නැහැටි යාට කෑම මේවම තමයි වඩන්නේ දවසක් එක මහත්තයෙක් මෙතෙන්ට ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්ස මං මගේ මාළු ටැංකියේ දවස් දෙකකට මාළුන්ට කන්න දාලා ඔක්කොම කරලා ඒක බලලා යාවේ නැත්තම් එහෙම මාළු ටික බඩගින්නේ කියලා මෙතෙන්ට ඇවිල්ලත් යාට මාළු ටැංකිය අමතක කරන්නේ ඒ කියන්නේ උපාදානෙ තේරෙන්න එතකොට දැන් මෙහෙමයි මැරෙන වෙලාවේ මේ මහත්තුරු හොඳට පින් කරන මහත්තුරු නමුත් ධර්මය අහලා ගලප ගන්න දක්ෂතාවය උපාදාන පත්‍ය බව කියන ධර්මතාවය ඒගොල්ලෝ දන්නේ මේගොල්ලෝ මැරෙන වෙලාවේ එකපාරටම මාළුවා උපාදානෙ වෙනවා ගිහින මාළු කුසේ මිත්‍රය කියලා බහින ඉතින් ඒක අර විචිත්‍ර ලස්සන නැත්නම් මාළුවට ඔච්චර ලස්සන මාළු වෙන්නේ විචිත්‍ර භාවයක් ලැබෙන්නේ නැහැ ඔය විචිත්‍ර භාවය ලැබෙන්නේ කුමක් නිසාද පෙර ජීවිතය පින්කම් කළා පින්කම් කළාට සීලය තුලයි එහෙම නැත්නම් සද්ධර්මය තුලයි පරිපූර්ණ වුණේ එයා දක්ෂ නැහැ ජී මොකද්ද මේක ගලප ගන්න යා තාම දන්නේ නැහැ එයා දන්නේ නැහැ මිනිස්සෙක් මාළුවෙක් කියලා ඉපදෙනවා කියන කාරණේ එයා දන්නේ නැහැ නමුත් ඒක දැනගන්න නම් කල්යාණ මිත්‍රාසේ සද්ධර්ම ශ්‍රවණේ